ආයුබෝවන් හැම දෙනෙක්ටම ටෙක්ස්පෙන්සි YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ලංකාවට ළඟදී ආව Redmi Note 12 4G smartphone එක ගැන. ඉතින් ලංකාව වගේම ලෝකෙත් පිළිස්සන අලුත් smartphone ගැන සිංහල reviews ගැන එන ටෙක්ස්පෙන්සි YouTube channel එක subscribe කරන්න කියලා මම video එකට යන්නේ කලින් ඔයාලට ආරාධනා කරනවා. මේ smartphone එක ගැන කතා කරද්දී මේ smartphone එක mid-range smartphone එකක් අපි මේ smartphone එකේ specs ගැන කතා කරන්න කලින් අපි මේ smartphone එකේ unboxing එකට ගිහිල්ලාමු. ඉතින් මෙන්න මේ විදිහට තමයි smartphone box එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ box එක seal packed කියලා බලන්න වට ඉටි කවර තියනවාද කියලා බලන්න. මෙන්න මේ විදිහට smartphone එක open කරාම මේ වගේ පොඩි box එකක්. ඊට පස්සේ මෙන්න මේ වගේ smartphone එක බලා ගන්න පුළුවන්. ඒ වගේම 33 watt fast charger adapter එක සහ type c cable එක මේකේ අන්තර්ගත වෙනවා. එතකොට මෙන්න මේ පොඩි box එකේ අපිට බලා ගන්න පුළුවන් SIM eject tool එක සහ quick start guide සහ warranty card සහ අපිට transparent silicon back cover එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ smartphone එකේ තියෙන්නේ shiny gradient එකක්. ඒක ගොඩක් ලස්සනයි smartphone එක. Smartphone එකේ build එක ගැන කතා කරොත් එහෙනම් smartphone එක 4G dual sim smartphone එකක්. ඒ වගේම smartphone එකේ බර සමන ග්‍රෑම් 184ක් වගේ වෙනවා. back එක plastic වලින් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම front එක Corning Gorilla Glass 3 වලින් protect කරලා තියෙනවා. Redmi Note 12 5G smartphone එකත් එක්ක compare කරාම 4G smartphone එකේ තියෙන flat design එකක් 5G smartphone එකේ තියෙන curve design එකක් මේකේ ඇත්තම ලොකුම වෙනස වෙන්නේ chipset එකේ සහ main camera එකේ විතරයි. අනිත් ඔක්කොම specs එකයි. අපිට මේ smartphone එක වෙළඳපළින් onyx gray, mint green සහ ice blue කියන colors වලින් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ smartphone එකේ fingerprint එක ගැන කතා කරොත් එහෙම ගොඩක් fast fingerprint එකක් තියෙන මේක power button එකටම fix කරලා තමයි එන්නේ. අපිට මේ smartphone එකේ දකුණු පැත්තේ අපිට බලා ගන්න පුළුවන් volume key එක සහ power button එක. ඒ වගේම smartphone එකේ bottom side එක අපිට speaker එක සහ type c port එක බලා ගන්න පුළුවන්. ඒ වගේම sim tray එක වම් පැත්තෙන් බලා ගන්න පුළුවන්. අපිට top එකෙන් 3.5 mm port එක සහ IR blast එක බලා ගන්න පුළුවන්. ඇත්තටම IR blast එක කියලා කියන්නේ ඔයාට phone එක remote එකක් විදියට භාවිත කිරීමේ හැකියාවක් තියෙනවා. මේක Redmi සහ Xiaomi smartphone වලටම විශේෂයි. ඔක්කොම smartphone වලත් මේක බලා ගන්න පුළුවන්. මේවා ඔක්කොම එකම company එකෙන් එන smartphones. මෙන්න මේ විදිහට SIM tray එක එළියට ගත්තාම අපිට බලා ගන්න පුළුවන් ඔයාට වෙන වෙනම SIM දෙකක් සහ ඔයාට micro SD card එකක් use කිරීමේ හැකියාවක් මේ smartphone එකේ තියෙනවා. අපිට මේ smartphone එකේ අඟල් 6.67 AMOLED display එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම display එක ගොඩක් හොඳයි මේ smartphone එකේ price එක හැටියට. ඒ වගේම hertz 120ක refresh rate එකක් තියෙනවා. ඒක නිසා ඔයාට පහසුවෙන් scroll කරන්න වගේම swipe කරන්න පුළුවන් smartphone එක. ඉතින් ඒ වගේම nits 1200ක brightness rate එකක් තියෙනවා. ඒකින්ද ඔයාලට ඕනම ආලෝක තත්ත්වයක් හරිතේ මේ smartphone එක පහසුවෙන් භාවිත කිරීමේ හැකියාවක් තියෙනවා. sound එක ගත්තොත් එහෙම මේකේ single speaker එකක් තමයි එන්නේ. ඒ වගේම platform specification ගත්තොත් එහෙම Android 13 base MIUI 14 තමයි operating system එක විදිහට එන්නේ. මේක ඇත්තම MIUI 14 හොඳින් optimize කරපු operating system එකක්. ඒකින්ද ඔයාලට මේ smartphone එක පහසුවෙන් use කිරීමේ හැකියාවක් තියෙනවා. මේ smartphone එකේ chipset එක ගැන කතා කරොත් එහෙම Qualcomm Snapdragon 685 6 nanometer chipset එක තමයි මේක තියෙන්නේ. මේක ඇත්තටම Qualcomm Snapdragon 680 chipset එකකම ගොඩක් සමානයි. ඒ වගේම මේ smartphone එකේ Octa-core process එකක් වගේම GPU එක Adreno 610 විදිහට තමයි බලා ගන්න පුළුවන්. ඒ වගේම RAM වලට 4GB, 6GB සහ 8GB වලින් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ ඔක්කොම combination එක නිසා ඔයාට මේ price range එකේ හැටියට හොඳ performance එකක් මේ smartphone එකේ බලා ගන්න පුළුවන්. මේ smartphone එක gaming smartphone එකක් නෙවෙයි, මේක mid-range smartphone එකක්. ඒක නිසා ඔයාට මේක gaming smartphone එකක් විදිහට use කරන්න බෑ. ඔයාට සාමාන්‍ය task එකක් achieve කරගන්න මේ smartphone එක ගොඩක්ම ප්‍රමාණවත්. ඒ වගේම smartphone එකේ storage ගැන කතා කරොත් එහෙම 64GB සහ 128GB වලින් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාට මේක micro SD card support කරන නිසා storage එක වැඩි කරගන්නත් පුළුවන්.
මේ smartphone එකට තියෙන milliampere 5000ක battery එකක් 33 watt fast charging facility එකත් එක්ක සාමාන්‍ය මේ smartphone එක standby pack 117ක් පාවිච්චි කරන්න පුළුවන් මේ battery එක 150ක් charge වෙන්න ගත වෙන්නේ විනාඩි 30ක් විතරයි. ඉතින් අපි camera specification ගත්තොත් එහෙම triple camera setup එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ 50MP wide camera එකක් 8MP ultrawide camera එකක් සහ 2MP macro camera එකක් විදිහට. මේ smartphone එකේ photos ගැන අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන් උනත් videos ගැන ලොකුවට සෑහීමකට පත් වෙන්න බෑ මොකද මේකේ stabilization නැහැ videos වල ඒකින්ද videos වල පොඩ්ඩක් හෙල්ලෙන ගතියක් අපිට බලා ගන්න පුළුවන්. photos ගත්තත් එහෙම ඔයා daylight එක ගන්න photos ගොඩක් පැහැදිලිව අපිට බලා ගන්න පුළුවන් detail contrast එක සහ dynamic range එක හොඳින් බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ smartphone එකේ main camera එකට වඩා ultrawide camera එකේ අපිට හොඳ performance එකක් බලා ගන්න පුළුවන්. අපිට මේ ප්‍රයිස් රේන්ජ් එකේ හැටියට ඩීසන්ට් ෆොටෝස් ටිකක් බලා ගන්න පුළුවන්. හයි කන්ට්‍රාස්ට් එකේ ඩාර්ක් ෂැඩෝස් තියෙනවා. පෝට්‍රේට් ෆොටෝස් ගත්තොත් එහෙම සබ්ජෙක්ට් සෙපරේෂන් අපිට හොඳට බලා ගන්න පුළුවන්. ප්‍රයිස් රේන්ජ් එකේ හැටියට මැක්‍රෝ කැම් එකක් ගොඩක් හොඳයි. මේන් කැම් එකෙන් ගන්න නයිට් මෝඩ් ෆොටෝස් ගැනත් ලොකුවට සෑහීමකට පත් වෙන්න බෑ මොකද හරියට අපිට ඩීටේල්ස් බලා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ ඒ වගේම එකක් පික්චර්ස් නිකන් නොයිසි ගතියක් අපිට පේනවා අල්ට්‍රාවයිඩ් කැම් එකෙන් ගන්න නයිට් මෝඩ් ෆොටෝස් ඇවරේජ් මට්ටමක තමයි තියෙන්නේ මේ ස්මාර්ට්ෆෝන් එකට තියෙන 13MP selfie cam එකක් මේ cam එකෙත් අපිට daylight එකේ හොඳ ෆොටෝස් බලා ගන්න පුළුවන් නමුත් එළිය අඩු තැන් වල ගන්න ෆොටෝස් වැඩි පැහැදිලි නැහැ. ඒ වගේම මේ ස්මාර්ට්ෆෝන් එකේ ගන්න selfie videos උත් ගොඩාක්ම ෂේක් වෙනවා. මම ඉස්සරහට පෙන්නන්න. ඒත් මම ආයෙත් කියන්න ඕනේ මේ price range එක හැටියට සාපේක්ෂව මේ ස්මාර්ට්ෆෝන් එකේ selfie cam එකත් හොඳයි. ඇතනම් මේ ස්මාර්ට්ෆෝන් එකේ selfie cam එකේ වගේම rear cam එකේ videos ගන්න ලොකුවට සෑහීමකට පත් වෙන්න බෑ මේ තියෙන්නේ 1080p 30fps වලින් ගත්ත video එකක් ඇතරම මේකේ ඔයාලට පේනවා stabilization එක එහෙම ටිකක් අවුල් ඒ වගේම මේකෙන් selfie camera එකෙන් ගන්න videos වලත් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ගොඩක් shake වෙනවා screen එක ඉතින් ඔයා vlog එකක් කරනවා නම් හරි ඔයා YouTube channel එකක් හරි කරනවා නම් ඔයා එහෙම කෙනෙක් නම් මේ ෆෝන් එක ගන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාට මේ ස්මාර්ට්ෆෝන් එක රෙකෝඩ් රෙකමන්ඩ් කරන්න බෑ වීඩියෝස් ක්වොලිටි එක මදි නිසා අතන බ්ලොග් එකක් කරන කෙනෙක් නම් ටිකක් අමාරුයි ඉතින් කැමරා එක ගැන නම් මේ ස්මාර්ට්ෆෝන් එකේ ලොකුවට සෑහීමකට පත් වෙන්න බෑ ඒත් මේ ප්‍රයිස් රේන්ජ් එක හැටියට අනිත් ස්මාර්ට්ෆෝන් වලට සාපේක්ෂව ගත්තාම තරමක් මේ ස්මාර්ට්ෆෝන් එක ඉදිරියෙන් ඉන්නවා මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ තවත් වීඩියෝස් කිහිපයක් අතන මම මේ වීඩියෝස් කිහිපයක් මේකට දාන්න හේතුව තමයි ඔයාලට ඩිසයිඩ් කරන්න පුළුවන් මේ ස්මාර්ට්ෆෝන් එක ඔයාගේ රික්වයර්මන්ට් වලට ගැලපෙනවද ඊට පස්සේ ඔයාලට තියෙන කන්න පුළුවන් මේ ස්මාර්ට්ෆෝන් එක මිලදි ගන්නවද නැද්ද කියලා ඔයාට ෆෝන් එකේ බෑක් කවර් එක දැම්මම පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ ඇත්තනම මේ ස්මාර්ට්ෆෝන් එක දැන් ලංකාවේදී ඔෆිෂියලි වොරන්ටි එකක් එක්වාඩ් මිලදි ගන්න පුළුවන් මෙන්න මේ තිරේ දිස් වෙන මිල ගණන් නැත්තේ ඔයාට මේ ස්මාර්ට්ෆෝන් එක ලංකාවේදී මිලදි ගැනීමේ හැකියාවක් තියෙනවා ඉතින් මේ වීඩියෝ එකේ මොකක් හරි වැරද්දක් තියෙනවා නම් හරි ඔයාලට නොතේරෙනු දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම රිප්ලයි එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ එක නරඹුවාට ගොඩක් ස්තුතියි. අපි තවත් අලුත් ස්මාර්ට්ෆෝන් එක ස්පෙસિෆිකේෂන් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.